constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. මොකද විශේෂාංගයේ සඳහා අද දවසේදී අපි සම්බන්ධ කරගන්නේ පසුගියදා නිකුත් වෙච්ච ආන්දෝලනාත්මක වීඩියෝත් සමගින් වඩාත් කතාබහට ලක් වූ ඉරාජ් වීරරත්නව ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඉරාජ් දරුණා වීඩියෝ එකෙන් පස්සේ මොකද වුනේ? මගේ මියුසික් වීඩියෝ එක පැය 24කින් ලක්ෂ 10ක් ගිහිල්ලා තියෙනවා. දැන් ලක්ෂ 30ක් බල්ලා තියෙනවා. දැන් සුමානේ කාමාරය. අවසාන වීඩියෝ කීපයටම ආවේ යහපත් ප්‍රතිචාර නෙමෙයි. සෑහෙන්න අයහපත් ප්‍රතිචාර. නෙමෙයි මගේ 2004 ඇල්බම් එක පළවෙනි ඇල්බම් එක දැම්මමත් අයහපත් ප්‍රතිචාර තමයි ආවේ. ඉතින් මේකක් මේ අලුත් කල්ස් එකක් හැදිලා තියෙන්නේ. ඔබ මේ ඉදිරිපත් කරන්න හදන සංස්කෘතිය ලංකාවට ගැලපෙනවයි කියලා හිතනවා. මගේ මියුසික් වීඩියෝස් වල තියෙන්නේ ඔබ බොලිවුඩ් චිත්‍රපටි බැලුවොත් ඒවල තියෙන දේවල් තමයි ගොඩක් වෙලාට තියෙන්නේ. ජැක්ලින්ට තොල්සිප්ප ගැනීම දර්ශනයක් කරන්න පුළුවන්. නදීෂට කරන්න බෑ ලංකාවේ. එතකොට මෙහෙමයි බයිනෝ. සංස්කෘතියක් කේගේ ඔළුවට දාගෙන තියෙන ඔක්කොම ජරා වැඩ කරන්නේ මේ රටේ. ඔබ අන්තිමට ඉදිරිපත් කරපු මේ දරුණා වීඩියෝ එකට ලයික්ස් වලට වඩා වැඩි වෙලා තියෙන ඩිස්ලයික්ස්. එතකොට YouTube එකෙත් ඔබ ප්‍රතික්ෂේප වෙලා නෙමෙයිද මේ තියෙන්නේ? මේ ඔගලන් සමහරට පටල ගන්නවා. මේක මියුසික් වීඩියෝ එකකට වඩා මම හිතන්නේ මේක වෛරල් වීඩියෝ. අපේ ලංකාවේ කුණු මාකට් වෙන්නේ. ඉතින් ඔබ YouTube ට්‍රෙන්ඩින්ග් ලිස්ට් එක ගත්තොත් හැමදිස්සෙම තියෙන්නේ අර බෙල්ලේ වැල දාගෙන මැරිලා. ඉරාජ් මේ YouTube එකේ හිට්ස් ගන්න බලාගෙනද එතකොට මේ සංගීතය කරන්නේ? ඔව් YouTube එකට යන්න වුණා. මොකද මේ TV channel වල සල්ලි ගන්නවනේ. සෝ ප්‍රබුද්ධ ලুকু සීනි ආටිස්ලා ඇවිල්ලා ලুকু ටෝක් දුන්නට සදාචාර ජාරය ගැනයි සංස්කෘතිය ගැනයි කවුරුත් මේක ගැන බැක් කරෙත් නැහැ. මං හිතන්නේ මම සාර්ථකයි. මොකද මම හොඳ මුදලකුත් උපයනවා YouTube එකෙන්. YouTube එකේ හිට්ස් අරගෙන මුදල් හම්බ කරන්න බලාගෙන සංගීතය පහත් තැනකට දාලා තිනවා. සංගීතය පහත් තැනකට. එහෙම කියන්න බෑනේ කාටවත්. ඔව් YouTube එකේ හිට්ස් ගන්න ඕනේ. ඉතින් YouTube එකේ හිට්ස් ගන්නේ කාට ප්‍රශ්නයක් නැහැනේ. ඔබ ඇත්තටම මේ දරුණා කියන මියුසික් වීඩියෝ එකෙන් ලංකාවේ ඉන්න ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්ට මඩ ගැහුවේ නැද්ද? මේ මියුසික් වීඩියෝ එක එන්න ඉස්සෙල්ලා ඔබ සෝෂල් මීඩියා වල ෆෝන් එකේ දැක්කද ඒ කලාකරුවාට ඔබ කියන කලාකරුවාට කොච්චර පහර දුන්නද කියලා? මේ මියුසික් වීඩියෝ එකෙන් පස්සේ ඇත්ත කතාව ඒ කලාකරුවව තවත් උස්සුනා. මං හිතන්නේ හැමෝම තැන්කියු කියන්න ඕනේ ඒ කරපු වැඩේට. ඔබ කියන්නේ මේ මියුසික් වීඩියෝ එකට ඔහුගේ ජීවිත කතාව පාදක කරගත්තේ නැහැ කියන කාරණේ? කිසිම තැනකදී මම කියලා නැහැ මේ 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 මෙහෙම මෙයාටම කියලා නැහැ. එතකොට ඇයි මේ පාපසංග කියලා වචනයක් දාලා තිබ්බේ? ඇයි ඒකට කොපිරයිට්ස් ගන්න ඕනද කවෙන් හරි? මේ මියුසික් වීඩියෝ එකද ලොකු පණිවිඩයක් තියෙනවා. ඒක ගැන අද වෙනකන් කවුරුත් කතා කරන්නේ නැහැ. මොකද අර පේන්නේ ජරාව. කුණු පේන්නේ. ඇයි ඒ වගේ කුණු රසය තියෙනව හනන් ඔබ ඇතුළත් කරන්නේ? ඔබට කෙහෙල් එක කනකොට මොකක්ද ඔලුවට ආවේ? ඔබ ඒක බලන්න ඕනේ පොටෑසියම්. ඒක කෙහෙල් කනකොට ඔබට ඇඟට එන ශක්තිය. කියන්නේ ඔබ ඒක ඇතුළත් කරේ පොටෑසියම් ලබා දීමේ බලාපොරොත්තු ඇත. ඔබ කතා කරේ මේ මියුසික් වීඩියෝ කෙහෙල් ගෙඩිය ගැන. මම විතරක් නෙමෙයි සමාජයේ ඉන්න හැමෝම කතා කරේ. ඒ කියන්නේ අපේ හිට් කිලිටේ. ඉතින් ඒක මම හරි මම සාර්ථකයි. ඔබ අනිත් අයට බයිනවා ඒ අය හිට්ස් ගන්න ලයික්ස් ගන්න කුණු රසයේ තියෙන දේවල් දානවා YouTube එකට කියලා. හැබැයි ඔබත් ඒ දෙයම නෙමෙයිද කරන්නේ? ඔව් මමත් ඒක තමයි කරන්නේ. ඔව්. ඇයි ඉතින් මිනිස්සු බලන්නේ නැත්තම්? මියුසික් වීඩියෝ එකට රඟපාපු විල්සන් කරූ මහත්මයා. ඔහු සෑහෙන ලොකු චෝදනාවක් කළා තිබ්බා මේ වීඩියෝ එකට රංගපානකම ඔහු දැනන් හිටියේ නෑ මේ වගේ දෙයක් කරන්න කියලා. අපි අග්‍රීමන්ට් එකක් සයින් කරා කතාව කියලා. ඉතින් කාටවත් එහෙම කියන්න බෑ දන්නේ නැතුව කරා කියලා. ඉරාජ් දැන් කතා කරොත් එම අහනවලු මොකද යෝධුව මේ කලේ කියලා. මේ මේ නිර්මාණයක් කරා. තව ටික දවසකින් මොකක් හරි තව නිර්මාණයක් කරනකොට කතා කරලා බලන්න ඕනේ නැන්නේ කියලා. ඒ වගේම පියුමි හංසමාලිටත් මේ වීඩියෝ එකෙන් පස්සේ කොරියාවේදී කෙහෙල් ගෙඩි වලින් පහර කන්න සිද්ධ වුණා වේදිකාව. ඒකට තමයි කියන්නේ සංස්කෘතිය කියලා අපි. ඉතින් බොහොම අර අසහනෙන් පෙළෙන මිනිස්සු ටිකක් ඉන්නවා ලංකාවේ. ඉතින් ඒකට බෙහෙත් කරන්න ඕනේ. ඔබේ කතාව කියලා කතාවකුත් දැනුණා කියලා තවත් වීඩියෝ එකකින් ඇවිල්ලා තිබ්බා. මරු ඉතින්. මන් දන්නේ කාටද කියලා මට නම් ඔබ කියනවා නම් මන් දැක්ක ඒ වගේ මියුසික් වීඩියෝ එකක් නම්බර් 1 ලා තියෙනවා. ඔබ කියන්නේ මේ ඔය දැනුණා කියලා දෙවෙනියට හදපු වීඩියෝ එක ඔබ සම්බන්ධයෙන් හදපු එකක් නෙමෙයි කියලා. මන් දන්නේ නැහැ. ඉතින් මම ඒක බලනකොට ඒක ගොඩක් අය මට කියනවා මේ ඔබට මම අන්තර්ජාලය දැක්ක ගහලා තියෙනවා කියලා. ඔබට මේ වෙනකොට YouTube එකේ සිල්වර් මෙඩල් එක හම්බෙලා තියෙනවා. එතකොට gold medal එක බලාපොරොත්තු වෙනද මේ music videos ඔක්කොම අඩනිරුවත ඉදිරිපත් කරමින් ඉදිරියට? නෑ දැන් බලන්න දැන් ඔබ බලලා තියෙනෙත් මගේ අඩනිරුවත. මගේ මේ දාන කුණු music video අතට බලන්න එපා. වැඩසටහන වැදගත් වෙනද බැලුවා. ඔය ඉතින් මම මේ ඉල්ලා සිටිනවා බලන්න එපා. YouTube එකේ gold medal එක වෙනුවෙන් ඉදිරියේදීත් මේ වගේ music videos ඔබ කරනවාද? ඒක කාවත් මම නවත්තන්න බෑනේ. මම කවුරුත් කියන දේවල් අහන්නේ. කවුරු බැන්නත් මම මගේ ගමන මම යනවා.